කරන ප්‍රතිකාර වලට නැවත වාරයක් පින් දෙනවා. බොහොම පින්. මම චම්පක ලියනගේ මගේ ගෙවල් හිකඩුව. මෙහෙට ආවේ මොනවා සම්බන්ධවද? ඇත්තට මම මෙහෙට ආවේ මගේ අවුරුදු 5කට විතර කලින් මම ඇක්සිඩන්ට් එකක් වුණා. ඒකදී මගේ කොන්දේයි බෙල්ලේයි කොන්දේ උඩයි කොන්දේ යටයි අමාරු ආවා. මාස 3ක් වගේ මම ඇඳේ හිටියා. ඊට පස්සේ මම මේ බිස් වේදකමට ගියා. ගියාම කිව්වා එක්ස්රේ කළා MRI කරාට පස්සේ තියෙනවා මේ ස්පයිනල් එකේ ජෙල් එක එළියට පැනලා නර්ව්ස් තෙරපෙනවා කියලා දැන් තුනකින්. ඊට පස්සේ මගේ වම් කකුලේ පොඩි හිරිගතියක් ආවා පණ නැති එනවා වගේ නිකන් දැනෙනවා නිකන් සමහරවිට. ඉතින් බෙහෙත් කරා අඩු වුණා නැවත ආවා. ඒ වගේ සරින් සරේ ආවා මේක හොඳ වුණේ නැහැ. ඊට පස්සේ මම ඉංග්‍රීසි බෙහෙත් කරා. ඊට පස්සේ මට තේරුණා මේක සනීප වෙන්නේ නැහැ වගේ කියලා. ඒකන මට ඇත්තටම මට වැඩ කරගෙන යන්න මගේ රැකියාව කරගෙන යන්න හරිය අමාරු වුණා. ඒකදී ඊට පස්සේ අන්තිමට මොකද මගේ ලුම්බවල යටම තියෙනවා මේව දෙක හැරිලා පරකුව ඒක හදන්න බෑ ඒකට සර්ජරි එකක් කරන්න වෙනවා කියලා. ඒක හදන්න නම් වෙන ක්‍රමයක් නෑ හදන්න කියලා. එතකොට මට ඩ්‍රයිව් කරන්න බෑ වාහන. අර ඒ ඩ්‍රයිවර් පොසිෂන් එකේ ඉන්නකොට පේන එකක් වෙනවා දරා ගන්න බැරි. ඇත්තර මගේ ආලෝග්‍ය මාර්ගෙන් එයාගේ හට ඇටැක් තුනක් එක දිගට විල්ලා එයා බොහොම මරණසන්න තත්ත්වයක ඉඳලා වෙදු මහත්ම ප්‍රතිකාර කරලා දැන් හොඳම තත්ත්වෙන් සනීප වෙලා ඉන්න. ඉතින් ඒ මගේ යාළුවෙක් එයා තමයි මට කිව්වේ මේ වෙදු මහත් එක්ක ඉන්න චුට්ටක් ගිහලා බලමු කියලා. ඇත්තරම මාස මම සතියෙන් සතියමාව වෙදු මහත් එන්නකෝ මගේ කොණ්ඩා ගන්න අමාරු තත්ත්වෙන් ඉඳලා මාස දෙකහමාරක් තුනක් වගේ තමයි ඇත්තටම මම මෙතෙන්ට ආවේ. දැන් මට කියන්න පුදුම සතුටේ මට මේ ඇඟේ ඇත්තටම මේ රෝම කූප ඒතරම් මට කියාගන්න බැරි සතුටක් තියෙන්නේ. මම ඇත්තටම කිසිම අමාරුවක් නෑ පුදුම සහනකින් ඉන්නේ. මොකද ඒ කොන්ද වේදනාව කියන එක වෙන කෙනෙකුට තේරෙන්නේ අමාරු තියෙන කෙනා තමයි දැනන්නේ. පුදුම සහනයක් තියෙන මට ස්තුති කරන්න ඇත්තටම වචන නෑ. මේ නැවතත් ඉන්නේ රෝම කූප වෙනවා. පුදුම සතුටයි. වේද මහතර මම පින් දෙනවා දෙවිවරු කරලා පින් දෙනවා මේ කරන මහඟු කාර්යයට. මෙතෙන්ට එන මට මෙතෙන්ට ආවම පේනවා මෙතෙන්ට එන රෝගීන් ඒගොල්ලෝගේ ප්‍රගතිය පේනවා ඒගොල්ලෝ කතා කරනවා. ඉතින් මේ වේද මහත්තයා කරන මේ දේ ඇත්තටම මටම හිතාගන්න බෑ. මෙච්චර දෙවි කෙනෙක් මේ වගේ කෙනෙක් මේ ලංකාවේ මෙහෙම ඉඳගෙන මේ වගේ කරන ප්‍රතිකාර වලට නැවත වාරයක් පින් දෙනවා. බොහොම පින්.